මේ වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් ඇති වෙන්නේ අපේ ස්කින් පෝස් වලට අර තෙල් මැරුණු සම වගේ දේවල් එකතු වෙලා ක්ලොග් වෙලා තමයි වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් කියන දේවල් ඇති වෙන්නේ. තෙල් අධික සමක නම් ඒවා වැඩි. නමුත් සාමාන්‍ය සමක් තියෙන කෙනෙක්ගුණත්, වීරි සමක් තියෙන කෙනෙක්ගුණත් අනිවාර්යයෙන්ම ඒ දේවල් දෙන්න පුළුවන්. මොකද ඩීප් ක්ලෙන්සින් ෆේස් වොෂ් එකක් තමයි මම රෙකමෙන්ඩ් කරන්නේ. ඉතින් නයිව් ඇලෝ ෆේස් වොෂ් එක ගත්තොත් ඇත්තට මේක ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක ඇලෝ. ඒ වගේම තමයි ඒක ඇතුළත් වෙනවා කියුකම්බර්. කියුකම්බර් කැරට් වගේ දේවල් ඩීප් ක්ලෙන්සින් ඉෆෙක්ට් එකක් තියෙන දේවල්. ඉතින් එතකොට ඒවා ස්කින් පෝස් ඇතුළට ගිහිල්ලා අර තියෙන ඩෙඩ් සෙල්ස් එතකොට තෙල් වගේ දේවල් අන්ක්ලොග් කරලා එළියට ගන්න. එතකොට වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් එන්න තියෙන ප්‍රවණතාවය අඩු කරනවා. දැන් ගොඩක් අය වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් නියපොත්තෙන් අයින් කරන්න ගන්න. ඉතින් එහෙම වුණාම වෙන්නේ හැම ඩැමේජ් වෙලා එතන ආසාදන තත් වෙන්න පුළුවන්. ෆේස් වොෂ් එකක් භාවිතා කරලා ස්කින් පෝස් අන්ක්ලොග් කරලා ඒ වගේ ඒ වගේම තමයි එක්ස්ෆොලියේට් කරන්න ඕනේ හැම අනිවාර්යෙන්. එක්ස්ෆොලියේට් කරනවා කියන්නේ නැවත නැවත මේ ස්කින් එක ක්ලොග් වෙන එක නතර කරන එක. නයිව් ෆෑනස්ක වගේ දෙයක් ගත්ත දෛනිකව භාවිතා කරලා මේ බ්ලැක් හෙඩ්ස් නැවත නැවත එන එක වළක්ව ගන්න අපිට අයිති. හොඳ ෆේස් වොෂ් එකක් තමයි මේකට ඇත්තටම ලොන්ග් ටර්ම් සොලියුෂන් එක. ඉතින් නයිව් ඇලෝ ෆේස් වොෂ් එක වගේම නයිව් ෆෑනස් කැප්සියුල් එක වගේ දෙයක් දෛනිකව දිගු කාලීනව භාවිතා කිරීමෙන් සමේ පැහැය වර්ධනය වෙනවා වගේම නිරෝගීමත් පැහැයක් විදුල්න බවක් රැක ගන්න පුළුවන්.